දිනවල කාතරත් අතිශයින්ම කතා බහට ලක් වෙන පොතක් තමයි වෙළවේදී ප්‍රදේශයෙන් හම්බුන හිසනති කාන්තාවකගේ මලකඳ අක්‍රවලින් බෑගයක දමා තිබියදී සොයාගත් පොත සම්බන්ධ කතාව. ඉතින් මේ වන විටත් මේ සම්බන්ධව පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බවයි අපිට නම් දැනගන්න ලැබෙන්නේ. ඇගේ හිස සොයා මේ වන විටත් පරීක්ෂණ පැවැත්වෙන අතර තරුණිය ඝාතනය කරනු ලැබූ වේලාව අනාවරණය කර ගැනීමට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂඥ කණ්ඩායම මේ වන විට සමත් වෙලා තිබෙනවා. ඇය 28 වෙනිදා රාත්‍රී කාලයේත් 1 වෙනිදා අලුයම් කාලයේත් ඝාතනය කර ඇති බවයි මේ වන විට තොරතුරු වාර්තා වෙලා තිබෙන්නේ. මේ වන විට තරුණියගේ හිස සම්බන්ධයෙන් වැදගත් තොරතුරක් අනාවරණය කර ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් සමත් වී තිබෙනවා. පොලිස් උප පරීක්ෂකවරයා සිය කරේ දමාගෙන යන සුපුරුදු ගමන් මල්ලට අමතරව එළියට පැමිණි අවස්ථාවේ ඒ ආකාරයෙන්ම තවත් ගමන් මල්ලක් මිලිටගෙන ඇති බව මේ වන විට තහවුරු වෙලා තිබෙනවා. දමන්ගේ සුපුරුදු ගමන් මල්ලේ තරුණිය විසින් රැගෙන එන ලද ඇඳුම් පැළඳුම් දමාගෙන ඒ විසිකොට ඇති බවත් උප පොලිස් පරීක්ෂකවරයා අලුතින් මිලිටීගත් ගමන් මල්ලේ තරුණියගේ හිස කොටස දමාගෙන ගොස් ඇති බව මේ වන විට වාර්තා වෙලා තිබෙනවා. පරීක්ෂණ පවත්වන කණ්ඩායම් හට තවමත් මෙතෙක්ම ගමන් මල්ල සම්බන්ධයෙන් කිසිදු හොඩුවාවක් මේ වන විට අනාවරණය කර ගැනීමට නොහැකි වෙලා තියෙනවා. ඔහු පදිංචි නිවසේ ආපදව වත සෝදිසි කිරීමේදී හමුවන ලේ බිඳු මරා දැමූ තරුණියගේ යයි සැක කරන පොලිසිය තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන තිබෙන බවත් මේ වන විට දැනගන්න ලැබෙනවා. එම ලේ බිඳු කිහිපය මියගිය තරුණියගේ සිරුරෙන් ලබාගෙන ඇති ලේබිඳු සමග ගැළපුණොත් මියගිය පොලිස් පෙම්වතා ඇගේ හිස කොටස MC නිවසට ගෙනවිත් ඇති බවට තොරතුරු තහවුරු වෙන බවයි මේ වන විට දැනගන්න ලැබෙන්නේ. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මෙන්න මේ බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වුණ නවතම වීඩියෝ ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමටද අමතක කරන්න එපා.